මම චිත්‍රාංගි රොඩ්‍රිගෝ මං අද ඔයාට කියලා දෙන්න හිතුවා ගැස්ම සමග එකතු වෙලා බේබි ඩ්‍රෙස් එකක් ගොතා ගන්න කොහොමද කියලා දෙන්න. ඒක මම කරන්නේ ඉපදිලා මාස 3ක් යන බබෙකුට දුවෙකුට ලස්සන පොඩි ගවුමක් ගොතන්න තමයි ගොල්ලන්ට කියලා දෙන්න හදන. මගෙන් ගොඩාක් එල්ලීම් කරලා තිබ්බා. ඉතින් අපි ගැස්ම සමග රැඳිලා බලමු කොහොමද ඒක ගොතා ගන්න කියලා. දැන් මම කිව්ව බේබි ඩ්‍රෙස් එක මේක තමයි. ඔයාලට පේනවා නේද හොඳටම ලස්සනට මේක. ඉතින් මේකේ ඔයාට මේ පාටවල් ඕන පාටක් ඔයාට ගන්න පුළුවනි. දැන් මේ ඉස්සරහ පැත්ත මේ පිටිපස්සත් ඒ විදියමයි. හරි. ඉතින් ඒක නිසා අපි බලමු මේක කොහොමද දැන් ගොතන්නේ කියලා. ඒ වගේම මට මේක විස්තර ටිකක් ඔයාට කියන්න තියෙනවා. ඒක හොඳින් මතක තියාගන්න. දැන් මම මේක කරලා තියෙන්නේ 3 ply මේ අපි සාමාන්‍ය ගන්න වූල් එක. ඔයා බේබි වූල් එක මේකට ගත්තොත් එහෙම බේබි වූල් එක නම් ඔයා මේක පටවල් දෙකකින් ගොතන්න ඕනේ. මොකද බේබි වූල් එක කියන්නේ හරිම හීනි soft එකක්. හොඳේ. ඉතින් හැබැයි මේ 3 ply එක කියන්නේ හරිම soft එකක්. ඒ කියන්නේ බබෙකුට මේක ගොරෝසු නෑ පොඩ්ඩක්වත්. අපිට 4 ply එකිනුත් කරන්න පුළුවන්. 4 ply එක ඇවිල්ලා මේක මීට වැඩි පොඩ්ඩක් ගොරෝසුයි. ඒ කියන්නේ ඝන කමයි මහත වැඩි. එතකොට අපිට hook එක විතරක් වෙනස් කරන්න ඕන. හැබැයි ඒකත් නූල හරි soft හොඳද? ඉතින් එතකොට මේ 4 ply එකෙන් කරනවා නම් ඔයා මිලිමීටර 5 දාන්න ඕන hook එක. දැන් අපි මේ සාමාන්‍යකරණයකට නම් අපි දාන්නේ මේ මිලි ඔයාට ඕන වෙනවා 3 මිලිමීටර 3 hook එක ඕනේ මේ ඇඟ කොටස කරන්න. හරි? ඊට පස්සේ අපි skirt එක කොටස කරද්දී hook එක මාරු කරනවා. ඒකට 3.5 3.5 මිලිමීටර hook එක ඕනේ. ඒ වගේම වෙන්ද වගේ finish කරන පොඩි එක ඕනේ. කතුරක් ඕනේ ඔයාට ටේප් එකක් අවශ්‍යයි. හරි අපි දැන් බලමු මේක කොහොමද කරගන්නෙත් කියලා. ඒ වගේම මට ඔයාලට කියන්න ඕනේ දැන් මම මේක හදලා තින්නේ ඉපදුණු දවසේ ඉඳලා මාස 3ක් යනකම් බබෙකුට අඳින්න පුළුවන් ගවුමක්. හරි. එතකොට ඒකට අපිට ගන්න ඕන මේ පපුව වටා ප්‍රමාණය බබාගේ. හරි මාසෙ ඉපදිලා මාස 3ක් යනකම් බබෙකුට අපිට ගන්න පුළුවන් අඟල් 15යි 16යි 15යි 15 මාරයි 16යි ඒ අතර ගන්න පුළුවන්. එතකොට 3යි මාස 6ක් යන බබෙකුට අඟල් 17ක ප්‍රමාණයක් ඇති. එතකොට 6යි 9යි මාස කෙනෙකුට නම් අඟල් 18ක් ඇති. මාස 9යි 12යි අතර බබෙකුට අඟල් 19ක් ඇති. අවුරුද්දයි 2යි යන බබෙකුට අඟල් 20ක් ඇති. දැන් මතකයිනේ අපි මම මේ වීඩියෝ එක යන අතරේ ඒ chart එකක් දාන්නම්. එතකොට මම කිව්වා මේ සාමාන්‍ය වූලට පාවිච්චි කරන්නේ මේ මිලිමීටර 3 hook එක. එතකොට 4 ply ටිකක් මීට වැඩිය ගොරෝසු නූලකට පාවිච්චි කරන්නේ මිලිමීටර 5. එතකොට එයා 5 ගන්නම නම් hook එක skirt එකට 5.5 මාරු කරන්න ඕනේ. හරි? දැන් ඔයා හොඳට මතක තියාගන්න. එතකොට දැන් ඒ මාස ගණන් වලට ඒ අඟල් ගාන ගත්තාම chain ගාන වෙනස් වෙනවා. හොඳේ. ගොතාගෙන යන chain ගාන වෙනස් වෙනවා. එතකොට ඔයා හරියට මේ පපුව වටා යන chain ප්‍රමාණය බලලා ඔයා ඒක ගොතන්න ඕනේ. මම දන්නේ ඕගොල්ලන්ට ඒක පුළුවන් දැන් හොඳට තේරෙනවා. ඉතින් දැන් මේ මාස 3ක බබෙකුට chain යනවා අපිට මේ අඟල් 15 ගත්තොතින් chain 76ක් අපි ගොතන්න ඕනේ. හරි? ඒකත් ඔයා මැනලා බලන්න. හරි? මේ ඔයාගේ ගන්න නූලත් එක්ක සමහරක් වෙලාවට chain ගාන වැඩි කරගන්න ඕන වේවි. සමහරක් වෙලාවට දැන් 4 ply එක කෙනෙකුට නම් chain ගාන අඩු වෙනවා. ඒක නිසා ඒක ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. ඒ අඟල් ගානට ඔයාට එන chain ගාන ගන්න. මොකද මේ pattern එක chain ගාන වැඩි උනා අඩු උනා කියලා වෙනසක් වෙන්නේ නැහැ. හරි? ඉතින් ඒක නිසා ඒක හොඳින් මතක තියාගෙන කරන්න. ඒ වගේම මම දැන් මේ ඔයාට මේ මල කොලේ ගොතන විදියත් කියලා දෙන්නම්. මේ මම දැන් මේ තරම් ලොකු එකක් කරන්නේ මම පොඩි sample එකක් කරන්නේ. හැබැයි මේ pattern එක එකම එකයි. හරි? පොඩි ලොකුයි කියලා වෙනසක් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. එකම pattern එකට තමයි යන්නේ. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද ගොතන්නේ කියලා. හරි? පාටත් ඔයාට ඕන පාටක් ගන්න. අපි දැන් බලමු අපි කොහොමද ගොතන්නේ කියලා. මම හිතුවා අද මේ පාටින් ගන්නවා කියලා ෆැමිලි පාට එක. දැන් එතකොට අපි ගන්න ඇඟ කොටසට මම කිව්වනේ 3 කියලා ගන්න. 3 mm hook එක අරගෙන මම මෙතන chain දැන් ගොතලා තියෙන්නේ 40ක්. හරි. ඔයා ඒ අර මෙෂර්මන්ට් එකට ගන්න ඕනේ. පපුව වටා ප්‍රමාණයට chain ගාන ගොතා ගන්න ඕනේ. හරි. ගොතල ඉවර වෙලා අපි දැන් මේ chain ගොතා ගත්තයින් පස්සේ දැන් අපි මේ පළවෙනි රවුම දැන් යන්න හදන්නේ. මේ chain ටික ඔක්කොම හරියට ගොතල ඉවර වෙලා ඔයා මේ වටේ හරියට ගාන්න ඔහොම අල්ලගෙන මේ විදියට මේ පැත්තට ඇවිල්ලා මේක කරකව ගන්න එපා. හොඳේ පටල ගන්න එපා. හරි. මෙතනට ඇවිල්ලා ගාන්න හරියට chain එක හරි පැත්තට තියෙද්දි මේ දෙක අපි
එකතු කරන්න ඕනේ. හරි මේ විදියට පළවෙනි චේන් එකට මේ මේක මෙහෙම දාලා මේක ස්ලිප් ස්ටිච් එකකින් මෙහෙම එකතු කර ගන්න ඕනේ. පොඩ්ඩක්වත් මේක පටලව ගන්න එපා. තේරුණා නේද? ඒක නිසා මෙහෙම අතින් ලස්සන්ට අල්ලගෙන ඇවිල්ලා මෙතනට එකතු කර ගන්න ඕනේ. හරි එකතු කරගෙන ඉවර දැන් අපි පළවෙනි වටේ ගොතන්න ගන්නෙ චේන් දෙකක් ගොතනවා. හරි 1යි 2යි. හරි දෙකක් ගොතලා ඉවරලා මේ හැම චේන් එකකටම අපි දානවා එක ඩබල් ක්‍රොෂේ එක ගානේ. හරි දැන් චේන් එක ගෙතුවා අපි එතනම එකට අපි පටන් ගත්තු එකටම දාන්න ඕනි ඉස්සෙල්ලා ඩබල් ක්‍රොෂේ එක. ওই විදියට දාන්න ඕනි. දැන් ඩබල් ක්‍රොෂේ දාන්න මේ විදියට දෙකකින් පාස් කරලා ආයෙත් උම දෙකකින් පාස් කරනවා. හරි ඊට පස්සේ ඊළඟ චේන් එකට. හරි හැම චේන් එකටම දාන්නේ एक डबल क्रुशेक गाने दाला में अवसान वेन काम इन्नोने ए वागे मतमा हम तीसम अभी नूल पटल वगान्नत एपा होने मी दिगटम मी राउमटम इन्नोने हरे दें उन्न बलन्न दें चेन अभी उक्कोंटम मी डबल क्रुशेक दाला तीयन මේ විදියට ආවම දැන් බලන්න කොච්චර දිග වුණත් මේක පොඩ්ඩක්වත් පෙරලිලා තියෙන්න බෑ මේ විදියට කෙලින් තියෙන්න ඕනේ හරිද ඉතින් ඊට පස්සේ අපි මේක මෙතනට දැන් අපි චේන් දෙකක් දාලා තියෙනවානේ මේ චේන් දෙක නිමි මෙතන තියෙන පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට අපි මේක ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරනවා දැන් ඊට පස්සේ ඔන්න අපි පටන් ගන්න දෙවනි රවුම හරි ඒ චේන් දෙකයි එතනටම දානවා ආයි ඩබල් ක්‍රොෂේ එකක් හරි ඒත් යන්නේ දැන් ඩබල් ක්‍රොෂේ තමයි දැන් මේ දිගටම යන්නේ හරි ආයි ඊළඟ චේන් එකට ආයි ඩබල් ක්‍රොෂේ එකයි මේක තමයි අපි දැන් පැටර්න් එක දිගටම යන්න තියෙන්නේ දැන් ඔය අපි ගන්න චේන් වටේටම මෙතනට ඇවිල්ලා ආයිසරයක් පළවෙනි डबल क्रुशे मेक स्लिप स्टिच करना वट या दे विधियट अंडोने रउं हया मे एंगट अन्नोन हेम मसम मे विधियट हयाकोने दस तुनाकम बाबिकुट दिते मन ईलास वाले आने बाबाट चुट्ट मदीन समार उसींग अड़वे मन इतकोट वाट मे रउंगाने वरा पुलवनी हरी दम मेकट मस तुनाट इक दुन हतर पहा हया करती तुनाई तुनाई हया करती एंग कोटस हरी ඒ ඔක්කොන්ටම යන්නේ චේන් දෙකයි ඩබල් ක්‍රොෂේ එකයි. දැන් මතකයි නේද පැහැදිලි නේද ඒක. හරි ඒ විදියට ඔයා මේ ඇඟ කොටස ගොතා ගන්න ඕනේ. හරි දැන් මම මේකට හයක්ම ගොතලා නැහැ. හොඳේ. මේ මම සෑම්පල් එකක් පෙන්වන්න හිඳයි මම මේ විදියට තියලා තින්නේ. හයකටම මම ගිහිල්ලා නැහැ. ඔයා යන්න ඕනේ හැබැයි හයක් ඊට වැඩි මාස ගණන් වලට ඔයා ඒක හිතලා තව ඒකේ රවුමක් එකතු කරන්න ඕනේ. හරි ඊට පස්සේ දැන් අපි ඔන්න මේක දැන් අපි එකතු කර ගන්නවා ඊළඟ වටේට යන්න. හරි. දැන් ඔහොම එකතු කරලා ඉවර වෙලා ස්ලිප් ස්ටිච් එකකින් ඔයා දැන් හිතන් දැන් මේ ඔක්කොම දැන් ඔයා මේ ඇඟ කොටස ගොතලා ඉවරයි කියලා. හරි. ඊට පස්සේ අපි මේ නූල මෙතනින් කපලා ඉවර වෙලා මම ඔයාට ඊට පස්සේ මේකේ ස්ට්‍රැප් එක දාන විදිය කියලා දෙන්නම්. දැන් ඒවා අපි ෆිනිෂ් කරන ඒවා ඔයා ඔක්කොම ලස්සනට කරන්න චූටි නූලේ මම හැමදාම මේක කියලා දෙන විදියට. දැන් ඔයා මේක මේ විදියට තියාගෙන ඔයාට ස්ටිච් මාකර්ස් උනත් දාගන්න පුළුවනි නැත්නම් ඔයා මේක අර රවුම මැනගෙන දැන් අර ස්ට්‍රැප් එක මේ ස්ට්‍රැප් එක දාන්න බබාගේ හරි ගොඩාක් එක දිග කරගන්නත් එපා ඒක ඔයා හරියට බලලා හිතන දැන් අපි චූටි බබෙක් නින්නේ ඒක නිසා ඒකට අවශ්‍ය ප්‍රමාණයට මේ විදිය ප්‍රමාණයක් වෙන විදියට තමයි දැන් ස්ට්‍රැප් එක දාන්න ඕන හරි අපි දැන් මේ පල්ලිහට මේවා කරන් ගිය කොටසනේ හරි අන්තිම රවුම වෙනකම්ම ඇවිල්ලා අපි මේක මැනගෙන හරියට මේ දෙපැත්ත හරියටම බැලන්ස් කරලා අපි මේකට මේ නූල එකතු කරගන්නවා ස්ට්‍රැප් එකට. හරි. දැන් අපි මැනුවලි වල අපි ගත්තා කියලා එක හරි ගත්තාම මෙතනට අපි ඔන්න දැන් අපේ නූල එකතු කළ මේ ස්ට්‍රැප් එකේ වැඩේ තමයි අපි කරන්නේ. හරි. ඔහොම එකතු කරලා ඉවර වෙලා අපි චේන් දෙකක් ගොතනවා. 1යි 2යි. හරි. දෙකක් ගොතලා ඉවර වෙලා ඒ ගොතාගත්තුම එකට දැන් ඔයාර මෙහි මේ පැත්තෙන් තියෙන නූල හැමතිස්සෙම අල්ල ගන්න. මම අර කියනවා වගේ. හරි. සිංගල් ක්‍රොෂේ එකක් කොහොම දානවා. ඊළඟ චේන් එක ඩබල් ක්‍රොෂේ එක නූල මේ පැත්තෙන් උත්තල්ල ගත්තා. එතකොට ඒ නූල ගැලවෙන්නේ නැහනේ. ඒක ඩබල් ක්‍රොෂේ එකක් කොහොම දාන්නේ? ඊට පස්සේ ආයිත් ඊළඟ චේන් එක ආයිත් ඩබල් ක්‍රොෂේ එකක් දානවා. හරි.
दागन ईलंगट अभी चेन देखा गोतला देखा मे विधिया चेन देख दागन अरे अभी इसलम तीन इकट डबल क्रोशे दानवा पलवीन में चेन इक चेन देख गोतपूनम हर और विधिया डबल क्रोशे दानवा इट पस आई सर ईलंग चेन इकट्ठा तो डबल क्रोशे दान ඊට පස්සේ අතන අපි සිංගල් ක්‍රොෂේක කරලා තියෙන තැනටත් ඩබල් ක්‍රොෂේකම දාන්න. දාලි වෙලා ආයි සැරයක් චේන් දෙකක් ගොතලා 1යි 2යි. ආයිත් මේ පැත්ත හරවනවා. හරවලා ආයිත් මේ දිගටම ඩබල් ක්‍රොෂේකයක තමයි දාගෙන යන්න ඕන. හරි. දාලි වෙලා මේ විදියට අවශ්‍ය ගානට ස්ට්‍රැප් එක ආවම අනිත් පැත්තට අරගෙන හරි. අනිත් මේ පැත්තට අරගෙන අපි මෙතනට දාන්නේ ඉදි කටුවෙන් नूल अरगे मेक लसंट ओ आट मे पत्ति पटांग मे पत्ति पुलवनी यदि पटांगा पे बल लसंट मे तक मे विद्यट पोडक्व पेन विद्यट लसंट नीट कटेकोनी चेन दिखा गोतला आनी पेतार डबल कृषि दाने चेन दिखा गोतला आनी पेतार अवश्य प्रमाण दिगटेना विद्यटे करानी हर देंगे स्रपिक दिखा हरियट कर बैलेंस कर लिया अलग नोनी हर दमे मेक मम्म देंगे पोड़ी स्ट्रैप्स दाल तीन ओ विद्या हर लसन टेक हर ये लसन नीट करना दें नीट पस दें उन्नापी दें याट पेट गता दें अभी पटंग मतलब हर ए अभी स्कर्टे स्कर्ट तम दी करना दी हर मम्मी दें करल तीयन ए स्कर्ट पटंग पलवीन नूल एकर नूल एकर दुकर चेन देख गोतला मे वटेट आई डबल कृषि दागने हर पलवीन रौम हर पलवीन रौम अपिकरा थ्री पाइंट एक तम अपिकरा इट पास स्कर्ट की देवनी रौमेद अभी मुख्य मार कर तुणे अंतिम मेके इवर करमु इवर कर मिथंट मे स्ली स्टिच दर हर එකතු කරලි වර වෙලා අපි ඊට පස්සේ 3/5ට මාරු වෙනවා හරි ස්කර්ට් එකේ දැන් මේ මේක අපි දැන් ගොතාගෙන මේ විදියට උඩට ස්ට්‍රැප් එක දැම්මෙන් පස්සේ දැන් 6 දැන් මේ ඊට පස්සේ ඒක තමයි දැන් මම මේ කරේ හරි ස්කර්ට් එකේ පටන් ගන්නෙ දැන් ඉස්සෙල්ලම අපි මේ පටන් ගන්න එක කරන්නේ චේන් දෙක අර ඉස්සෙල්ල හුක් එකෙන්මයි චේන් දෙකයි ඩබල් ක්‍රොෂේ වටේටම දාගෙන ඇවිල්ලා තමයි මේ ඉවර කරලා තියෙන්නේ හරි එතකොට ඒක ඇවිල්ලා ස්කර්ට් එකේ පළවෙනි රවුම ඊට පස්සේ දෙවනි රවුමෙදි තමයි අපි මේ හුක් එක මාරු කරන්නේ. මේ හුක් එක මාරු කරලා ඉවරනයි පස්සේ අපි දැන් හොඳින් බලා ගන්න චේන් දෙකයි 1යි 2යි. හරි? දෙකක් ගොතල ඉවර වෙලා අපි ඉදිරියට යනවා ස්ටිචර්ස් පහක් ඩබල් ක්‍රොෂේ. හරි? ඩබල් ක්‍රොෂේ පහක් යන්න ඕනේ. බලන්න. දැන් පටන් ගන්න එකටම 1යි 1යි. චේන් දෙකයි ඊට පස්සේ එකක් ගෙතුවා. හරි? ඊට පස්සේ ඔන්න දැන් देवनी एक देख तुना हतर पहा ඊට පස්සේ අපි දැන් මේ ස්ටිචර්ස් පහක් මෙහෙට ආවයින් පස්සේ දැන් ඊළඟ ස්ටිච් එක අපි යන්නේ ෆ්‍රන්ට් පෝස්ට් එකක් මං කියන්නේ ඉදිරිපසින් දාන මේ ස්ටිච් එක කියලා හරි මේමයි මෙහෙම යන්නේ කොටා ගත්තා මේ ඩබල් ක්‍රොෂේ එක හරි මෙහෙම ෆ්‍රන්ට් පෝස්ට් එක මෙහෙම දැම්ම හුක් එක මේ විදියට ගත්තා මේ විදියට ඩබල් ක්‍රොෂේ එක දැම්මා පැහැදිලි නේද ඊට පස්සේ ආයි සැරයක් අපි මෙතෙක් ඉඳන් ආයි ස්ටිචර්ස් පහක් ඉස්සරහට යනවා හොඳට බලා ගන්න 1යි 2යි තුනයි හතරයි පහයි ওই විදියට පහක් දැම්මා දැන් අපි යන්නේ දැන් ෆ්‍රන්ට් පෝස්ට් හරි ඉදිරිපස ස්ටිච් එක. එතකොට අපි මේ විදියට මෙහෙම ඇඩ් කරලා වඩ පහ පැහැදිලි නැත්තම් මේ හුක් එක එන්න ඕනේ මේ ඉස්සෙල්ලා ඩබල් ක්‍රොෂේ එක යටින්. ඇවිල්ලා තමයි අපි මෙහෙම යාන් එක මේ පැත්තට මේ විදියට දැම්මා මෙහෙම යාන් එක ගත්තා මේ විදියට डबल क्रोशे दम दें अभी दिगट मे अन्नी दें अपे मे मे स्टिच तमय दें एंडी ए विधियट में तमय हेम चेन पहाकट में पसे दाने ए विधियट इकाई दिखाई
තුනයි හතරයි පහයි ආයි දැන් ඔන්න පහට පස්සේ ෆ්‍රන්ට් පෝස්ට් එක හරි දැන් මෙතන මේ ස්ටිච් එක මේකට දාලා තින්න ඊළඟ එකට ওই විදියට අපි අරගෙන මෙහෙම දාන ඊට පස්සේ ආයිත් සැරයක් දිගටම මේ විදියට පහ පහ යන්න ඕනි හරි මේ ඒ විදියට ලස්සන්ට ඒ පහකට පස්සේ තමයි මේ විදියට ආයිත් ඔහම දැම්මා මේ විදියට ඔහම අරගත්තා डबल क्रुशे दम हर फ्रंट पोस्ट डबल क्रुशे अपीट इतन दी तमें अब मुझे स्कर्ट डिजाइन ने का अदागन पुनवांगे दट सामारकट मेके गिहिला मे विद्यट चेन गाने वेड अड़ वेन मेतने प्रमाण चेन गांट गील इतना इच्छर लुकोटी हिता पा एक वे देखा इतर वे हर एक हिता ओया हरियटार ओयागे स्टिच तेन दी हरियट कर हतर पहा दमी फ्रंट पोस्ट हर दमी दाल इवर दया मे पेटनिक मे स्कर्ट मे पेटनिक दमी देवनी राउ मनी मम करे हलवी राउ मियावा तून मिलीमीटर ओके डबल क्रुशे वटेट दागन हर इट पास තමයි අපි මේ ස්ටිචර්ස් පහක් ගිහිල්ලා ඊට පස්සේ ෆ්‍රන්ට් පෝස්ට් එක දැම්මේ දෙවනි රවුම. දැන් ඔයා ඊට පස්සේ තුන්වෙනි රවුමේ ඉඳලා දැන් මේක දැන් ඔයා හිතන්න දැන් මේක දෙක. දැන් ඊළඟ තුන. තුන්වෙනි රවුමේ ඉඳන් අපි මේක වැඩි කරන්න ඕන. ඒ කියන්නේ ස්කර්ට් එකේ මේ ප්‍රමාණය වැඩි වෙන්න ඕනනේ. රවුම ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒ නිසා අපි ස්ටිචර්ස් ප්‍රමාණය දැන් වැඩි කරන්න හදන්නේ. ඒක කරන්නේ මෙහෙමයි. හරි. අපි දැන් මේක මෙතනට එකතු කරනවා ඉස්සෙල්ලා. स्लिप स्टिच गतु करा हरि इट पे चेन देखा गेतुआ हेम तीसम दमे पटांगा चेन देखा ये भी एक पेटल चेन देखा गोतली वरला पलवनी एकट एक डबल क्रुशे अपने पटांग मनी एकट एक डबल क्रुशे दान इट पे ईला चेन निकट इक चेन निकट डबल क्रुशे देखा दान इकाई मे वेडी घरा स्कर्ट कुहमद कीर की अन्नी हरिद देखा कोहम दान दाल इवर वेला दें अपे ईलंग स्टिचर्स टिके ए विधियट में डबल क्रुशे आनो ए अन्ने अपे अरे फ्रंट पोस्ट टिके लंगट हर एक होंदीम मतक तियागा नोन दें मी अपवाट पेन वानी एक स्टिचे का में मिस्सी लती एनो देखा दें अपे ओए विधियट में इतन्ट वेनका मुहम आनो දැන් ඇවිල්ලා තිනවන එතනට එතකොට ඒ එතනට අපි ආයිසරයක් දානවා මේ ෆ්‍රන්ට් පෝස්ට් ස්ටිච් එක. ඒ දාලා ඉවර වෙලාත් එක්කල එන මේ ඩබල් ක්‍රොෂේ එක තිනව නේද? ඒකට ඩබල් ක්‍රොෂේ දෙකක් දාන්න ඕනි. හරිද? පැහැදිලි නේද ඒක? මොකද දැන් මේ අපි ස්කර්ට් එකේ වට ප්‍රමාණය වැඩි කරන්නයි හදන්නේ. හරි? ওই විදියට පළවෙනි එකට फ्रंट पोस्ट डबल क्रुशे पसन पलवीन स्टिच डबल क्रुशे देखा दाट पे ईलंग एवटिक डबल क्रुशे आनवा आईसर मेतन फ्रंट पोस्ट ईट पे डबल क्रुशे देखा ईटमे आनवा ईलंग तेनदी आयत मेतन मे वि मेतन फ्रंट पोस्ट हर मतकाईने दंगेक ये विद्यट अभी देक वट प्रमाण अभी अंडोने नमयाक वेनका हर मेम स्कर्ट मे रौं नमयाक वेनका मेतंटे अंडोने හරිද ඒ රවුන්ඩ් 9 ගිහිල්ලා ඉවරුණායින් පස්සේ ඔයා රවුන්ඩ් 10 11 හරි 10 11 කියන එක ඒ ෆ්‍රන්ට් පෝස්ට් එක එන්න ඕනේ චේන් දෙකකින් පටන් අරගෙන හැම එකකටම දාන්නේ එක ඩබල් ක්‍රොෂේ එකයි හරිද ඊට පස්සේ දැන් 12 වෙනි එක තමයි අපි 12 කරන්න 12 13 14 රෝස් දෙක තුනක්ම කරන්න පුළුවන් වෙන්නේ අපි මේ ස්ටිච් එක දැක්කද ඔයාලට පේනවද මෙෂ් එක වගේ තියෙන ස්ටිච් එක තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පැහැදිලි නේද අන්තිම රෝස් දෙක 10යි 11යි තමයි අපි එක ඩබල් ක්‍රොෂේ එකක ගානේ දාගෙන යන්නේ ඊට පස්සේ 12 තමයි අපි මේකෙන් පටන් ගන්නෙ හරි දැන් බලමු අපි මේ මිශ් එක දාන එක කරන්නේ කොහොමද කියලා. දැන් ඔයා හිතන්න දැන් මේ මම කරලා තියෙන්නේ අන්තිම එක 11. හරිද? මේ 11 තමයි අපි මං කිව්වා මේ දාගෙන යන්න ඕන කියලා ඩබල් ක්‍රොෂේ එක එක ගානේ කියලා. හරි මේ ඔයා හිතන්න දැන් මේ මම කරලා තියෙන්නේ 12 වෙනි රවුම කියලා. හරි? මේ සාම්පල් එක ගන්න මං කරන්නේ 12 වෙනි රවුම 11 වෙනි රවුම තමයි මම මේ දැන් යන්නේ 12 පටන් ගන්න. හරි? ඒ විදිහට දැන් මෙතන දැම්මා මේ
front post එක ඊට පස්සේ ආයි දිගටම එක එක ඩබල් ක්‍රොෂේ එක දැන් වැඩි කරන්නේ නැහැ දැන් එක එක විතරයි යන්නේ 10 11 යන්නේ එක ඩබල් ක්‍රොෂේ එකයි යන්නේ හරි ওই විදියට ඩබල් ක්‍රොෂේ එක එක දාගෙන යනවා හැබැයි අපි අර මේ ඩිසයින් එක front post stitch එක දාන්නම අවශ්‍යයි හරි දැන් දැක්කද මෙතනදී ඒක ඊට පස්සේ ආයිත් ඩබල් ක්‍රොෂේ එක එක ඊට පස්සේ අපි last stitch එක ඩබල් ක්‍රොෂේ ඊට පස්සේ අපි දැන් ඔන්න මෙතන slip stitch එකකින් එකතු කරනවා කරලා ඉවර වෙලා දැන් මං කියවනේ අර මේ මේ ඩිසයින් එක කොටස කියලා දැන් කරන්නේ මේ මෙෂ් එක වගේ තියෙන කොටස කියලා ඒකෙදි අපිට ඒක ඔයාට අවශ්‍ය ගානට දික් කරගන්න පුළුවනි මෙතන රවුම් 4ක් හරි 3ක් හරි 5ක් හරි මාස ගාන වැඩි වෙනකොට ටිකක් ඒක උස කරන්න ඕන නම් මේ රවුමත් වැඩි කරගන්න ඕනේ මෙතන ඉන ප්‍රමාණයත් චුට්ටක් ඕන නම් වැඩි කරගන්න පුළුවනි හරි අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා හරි දැන් මේ අන්තිම රවුම දැන් 12 වෙනි රවුම තමයි ඒක එන්නේ 10 11 ඩබල් ක්‍රොෂේ එක ගානේ දාගෙන ගියා දැන් 12 වෙනි රවුමේ ඉඳලා අපි චේන් 3ක් දෙකක් නෙමෙයි චේන් 3යි හරි 1යි 2යි 3යි හරි චේන් 3ක් ගොතලා අපි මේකේ ස්ටිචර්ස් දෙකක් පන්නලා 3 වෙනි ස්ටිච් එකට सिंगल क्रुशे एकक दान हरि मे विदियट ईट पछि आय सरयक चेन 3යි 1යි 2යි 3යි हरि आय सरयक 1 2 3 3 ට ওই විදියට තමයි මුළු වටේටම යන්නේ 1 2 3 හරි ස්ටිචස් දෙකක් පැන්නුවා 3 වෙනි එකට සිංගල් ක්‍රොෂේ එකක් එකකින් එකතු කරන්නේ ඊට පස්සේ ආයෙත් 1 2 3 1 2 3 දැන් අපි මේක මෙතනනේ පටන් අරන් තියන්නේ හරි එතකොට දැන් අපි දෙවෙනි වටේ යන්නේ ආයිසරයක් 1යි 2යි 3යි දැන් අපි මෙතන පටන් ගත්ත එක තියෙනවනේ මේ මේ ස්පේස් එක චේන් තුනේ ස්පේස් එක ඒකට අපි මේ විදියට සිංගල් ක්‍රොෂේ එකක් කොහොම දානවා හරි දාලා ඉවරලා දැන් ඔයාට මෙතනදී මේක අමතක වෙනවා නම් ඔයාට පුළුවනි මේකට ස්ටිච් මාක් එකක් දාන්න ඒක දා ගන්න ඔයා මොකද නැත්තම් අනිත් පැත්තේ වටින් එනකොට ඔයාට සමහරක් වෙලාවට පැටලෙන්න පුළුවනි හරි ඊට පස්සේ දෙවනි වටේ යන්නේ ඒ විදියමයි කිසිම පහසුවක් නැහැ අමාරුවක් නැහැ චේන් 3යි මේ ස්පේස් එකට සිංගල් ක්‍රොෂේ එකේ කොහොම දාගෙන යනවා මෙෂ් එක ගොතන එක ලේසි හරීම මේ විදියට ඔම සිංගල් ක්‍රොෂේ එකක දාන්න. ඒක ලස්සන්ට ඊට පස්සේ දිගටම ඔයාට මේක රවුම් 3ක් 4ක් 4ක් තමයි මම මේ මගේ පින්ක් පාට එකේ දාලා තින්නේ. ඒ විදියට අවශ්‍ය ප්‍රමාණයට ඒක ඒ විදියටම ලස්සන්ට ඇවිල්ලා ඊට පස්සේ මේ වටේ ආවන් පස්සේ මෙතනට දැන් ස්ටිච් මාක් එක දාලා තින තැනට එකතු කරන්න. ඊට පස්සේ ආයිසර චේන් 3යි ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ එක දාලා මේ විදියට එකතු කරගෙන කරගෙන යන්න. දැන් පැහැදිලි නේ දෙක කරපු එක අපි. මේ විදියට තමයි අපි එක ගොතල ඉවරුනම සම්පූර්ණ ගවුම එන්නේ. මේ විදියට තමයි යට වාටිය කොටස එන්නේ. දැක්කද? මේ විදිය මෙෂ් එකක් තමයි එන්නේ. හරි දැන් අපි ඊට පස්සේ බලමු දැන් මේ ගවුම ඔක්කොම ඉවරයි හරි දැන් මේ පිටිපස්සත් ඒ විදියයි ඉස්සරහත් ඒ විදිය ස්ට්‍රැප්ස් දෙක දාලා මේ විදියට උම දා ගන්න ඕනේ හරි දැන් ඔයාලට මම මේ මලත් පොඩ්ඩක් කරන්න කියලා දෙන්නම් අපි ඉස්සෙල්ලා මේ මලට මම මේ රෝස් එකයි ක්‍රීම් එකයි තමයි පාවිච්චි කරන්නේ ඒක හරිය ලේසි ඒක කරන්න ඔයා 3 මිලිමීටර හුක් එකෙන් 3.5 නෙමෙයි 3 එකෙන් කරන්න හරි ඉස්සෙල්ලාම අපි මල කරන්නේ මේ මැජික් රින් එක දාලා ඔයා ගන්න පාටට ලස්සනට මැච් කරලා ගන්න මලක් ගොතා ගන්න විදිය හරි ඊට පස්සේ මේ මැජික් රින් එක මෙහෙම අල්ලගෙන දන්නවනේ ඔයා කොහොමද කරන්න කියලා ඒක මේ විදියට අපි දා ගන්නවා දාගෙන ඉවරලා මේකට උම දාලා චේන් එකක් ගොතා ගන්න හරිද ගොතලා ඉවරලා අපි මේක ඇතුළට දානවා සිංගල් ක්‍රොෂේ 7ක් 1යි 2යි අතක් දාලා ඉවරලා අපි මැජික් රින් එක මෙහෙම ලං කරගන්න. හරි. ලං කරගෙන ඉවර වෙලා අපි මේක එකතු කරන්න ඕනේ.
පළවෙනි සිංගල් කුෂේකට අපි මේක මේ විදියට ස්ලිප් ස්ටිච් එකකින් එකතු කරනවා. හරි. එකතු කරලි වල්ලා චේන් එකක් දාලා මේකේ නූල් අපි කපනවා. කපලිවල් අපි මේකට මේ ක්‍රීම් පාට් එක එකතු කරන මලේ පෙති හදන්න. ඔය ඉවර කරපු තැනින් මාට පටන් ගන්න ඕනේ වෙන තැනකින් ඔය පටන් ගන්න. හරි. මොකද ඉවර කරපු තැනම එතකොට ටිකක් අර ගොඩ හින්දා ටිකක් වාට අපහසු වෙයි ඒක කරන්න. ඒ නිසා අපි වෙනින් තැනකින් අපි මේකේ පෙටල්ස් ගොතන්න පටන් ගන්නවා. හරි. මේ විදිහට කහ පාට හරි මොන හරි ගන්නවා පාට එකතු කරනවා. හරිද? මේ විදිහට එකතු කරලි ඉවරලා චේන් 6ක් ගොතන්න ඕනේ. 1යි 2යි 3යි हतराई पहाई हाई हरी हया गोतली तुंगेनी चेन्नी पटांगाने दें तुंगेनी चेन्नी टपी दान हाफ डबल कृषेक तुंगेनी चेन्नी दाने हाफ डबल कृषेक मेम लूप्स तुनम आवा हरी मेम तुनिम ओके गेणीच हरिद इट बस एक डबल कृषेक ईलंग चेन्नी के हरी एक डबल कृषेक खाई इट पास आई इलांग चेन का आई डबल कृषे एकाई इट पास अंतिम चेन कट हाफ डबल कृषे एकाई गुतली वर वेला इट पास अपने मेद राउ में इलांग स्टिच मे स्टिचट अभी स्लिप स्टिच दी मे अट्टीन नूल ओम अल्लगण पुलवा ओम अल्लगण हर इतकोटे नूल तदिंगन मे विद्य स्लिप स्टिच हर दे विद्य पेटल कमा मेके हर देख वीट पास आई सर चेन हाई आगो दिखाई तुनाई हतराई पहाई हाई आई सर तुम्हें चेन के मे पेटल वगेम हर हाफ डबल कृषे एकाई इलांग चेन के डबल कृषे एकाई इट पास इलांग चेन डबल कृषे एकाई इलांग चेन हाफ डबल कृषे एकाई अंतिम चेन हाफ डबल कृषे एकाई हरि हरि गोतली वर वेला इट पास आई इलांग चेन मेक स्लिप स्टिच करना हरि ईट पे आई मेतन चेन हाई आई ए विद्यटम आई हाफ डबल कृषे डबल कृषे देखाई हाफ डबल कृषे ए पेटल ए विद्यट मेम पेटल सताक वेनक मेतन वेनक एनो हरिद दिदीट मे अवसान करपू कम मे तीन हाई दी अंतिम पेटल मंकर मेतन की दी हाई गोत अंतिम आई चेन अर विद्यटम हाई दाल देख तुन अतर पहा हाई मुख्यके गांट में चेन तीयागा तदकराने पाते नाट चेन गाने होयागा बेरवे हर इट पे तुम्हें चेन के हाफ डबल कृषे एकाई डबल कृषे दिट देखा पलवनी एक देख हाफ डबल कृषे अंतिम चेन हाफ डबल कृषे वीट पास अभी अंतिम चेन आईसर स्लिप स्टिच कर अनीट दाल स्लिप स्टिच करलाटारे चेन गोतला चेन गोतला तद करला मेके आने कपा हर इट पे मे अटती नूल अभी करला फिनी करना मुड़वन मेन मे विधि तमें मे फ्लवर के एंड हर मन दर विधि अतवाट की एना तपि मे तुण मे रोके एक थरी लेसी को विधि एक चेन अटक गोता मे तदरा हर इट पे चेन एक् देख तुण हतर पहाय हत अट अटाई आई सर एक तुंगिन चेन के पटांगे हाफ डबल कृषे एकाई हर देख तुन हर हाफ डबल कृषे एकाई इट पास इधर डबल कृषे तुनक दाई देखाई तुनाई
ඊට පස්සේ half double crochet එක මේ loops තුනෙන්ම පන්නන්න ඊට පස්සේ අන්තිම chain එකට single crochet එකයි ඉවරු නම් මෙහිමයි එන්නේ හරි ඊට පස්සේ එක chain එකක් දාලා යන්නේ කපලා අපි මේ දෙක එකට එකතු කරලා ගැට ගහලා ඒකත් කපා ගන්න පුළුවන් හරි නොඅට අවශ්‍ය කොළ ප්‍රමාණය මේ විදියට ගොතලා හරි ගස ගන්න පුළුවන් හරිම ලේසි කොළේ ගොතන විදිය හරි මේ විදියට මලයි කොළේ ඔය විදියට තියලා ඔයා ඕන විදියකට ඒක හැඩ කරගන්න පුළුවන් මෙතනට බීඩ් එකක් අල්ලලා එහෙම ඒ විදියට කරගන්න පුළුවන් හරි දැන් මේක ඉවර කරාම මේ විදියට තමයි තියෙන්නේ හරි මේ විදියට බීඩ්ස් අල්ලලා ඒ වගේම තමයි ඔයාට පුළුවන් දැන් මේක ලස්සන කරගන්න තව විදියක් තියෙනවා මේ අපිට පුළුවනි මේකට හරියන්න මේ විදියෙම පාටකින් ඔයා ගන්න පාටින් ලස්සනට මේ විදියට බේබි පොඩි ෂූස් දෙකකුත් හදාගන්න ඒ වගේම මේ වගේ පොඩි හෙඩ් බෑන්ඩ් එකකුත් හදන්න දැක්කද මං කරලා තියෙනවානේ බේබි ෂූ එකත් මේ විදියට ලස්සනට හෙඩ් බෑන්ඩ් එකක් හදලා මේ මලත් මේ විදියට ගහලා මේකට කොලේකුත් ඕනනම් දාන්න පුළුවන් ඔයා කැමතිනම් ඒ විදියට ලස්සනට හරි ගස්ස ගන්න දැන් මේක තමයි අපි ඉවර කරපු මේ බේබි ඩ්‍රෙස් එක හරි ඉතින් දැන් ඔයා දැක්ක මං කොහමද අපේ චූටි දුවට ඒ ගවුම ගොතාගත්තු විදිය ඉතින් ඒ වගේම තමයි මම ඔයාට හැමදාම කියනා වගේම ස්වයන් රැකියාව කරන ඔයාට තවම විශේෂ දෙයක් ඒකට පෙන්නවා ඒ ගොතා ගන්න ගවුම විදියටම ලස්සන බේබි ෂූ එකකුයි හෙඩ් බෑන්ඩ් එකකුයි ගොතලා කොහොමද ඒක ලස්සන කරගන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවනි ස්වයන් රැකියාව කරන ඔයාට ඒක ලස්සනට ගොතලා ඒ විදිය බේබි ෂූ එකයි හෙඩ් බෑන්ඩ් එකයි ඔක්කොම දාලා ලස්සන පැක් එකක් විදියට හදලා යම්කිසි මුදලකට අලෙවි කරගන්න. ඉතින් මම තවත් දවසක ගැස්ම සමග එකතු වෙලා ඔයාට ලස්සන දෙයක් කියලා දෙන්නම්.